පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔහුගේ ආණ්ඩුවෙන් මගේ අම්මටයි තාත්තටයි මට දෙන්න බැරි අත්දැකීමක් ඔහුගේ ආණ්ඩුවේ නායකයෝ අපිට දුන්නා. ඒ තමයි මාව තුන් වතාවක් රක්ෂිත බන්ධනාගාරගත. එතකොට මේ බහුතරයක් පිරිස අපිට කිව්වේ අපේ හාමුදුරුවනේ ඔබතුමාලා විපක්ෂයේ ඉන්නව නම් හොඳයි, මොකද ආණ්ඩුවට ගියාම ඉරගෙදර අමතක වෙනවා. විපක්ෂයේ ඉඳි තමයි හිරගෙවල් මතක් වෙන්නේ කියන. යද ඔබට මම ආඩම්බරෙන් කියනවා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට බලේ හිටියා හෝ නැතා ඔබ අමතකුනේ නැහැ කියන පණිවිඩය අපි ඔබ තමුන් අතර ලබා දෙන්නේ. ආණ්ඩු වෙනවා ආණ්ඩු මාර්ග. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා රක්ෂිත බන්ධනාගාරගත වෙලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ විරුද්ධව සටන් කරලා මෙතන එහා පැත්තේ මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාරගත වුණා. ඒ පහුගිය කාලේ මටත් වාසනාව ලැබුණා ඒ බන්ධනාගාරේ ඒ වාට්ටුවේ ඒ කාමරෙට වෙලා සතියක් කාලය ගත කරා. එදා අපි අත්දැකීමක් ලැබුවා. ඔබේ ජීවිතයේ පිළිබඳව අපි අත්දැක්කා. විමල් වීරවංශ ගෞරව අමාත්‍යතුමත් එවැනි අසාධාරණ විදිහට එදා රක්ෂිත බන්ධනාගාරය ගත කරා. ඔබ විඳින ජීවිතය පිළිබඳව අපිට මන අවබෝධයක් තියෙනවා. බෝට් එකේ නම් ගහලා තියෙනවා සිර කරගුව මිනිස්සු වෙයි. හැබැයි ඉතින් හිරගෙදර ඇවිල්ලාම බලන්න ඕනේ ඒකේ තියෙන තත්ත්වය ගැන. මොකද මම මාස 3ක් ඇතුළත බන්ධනාගාර 3ක හිටියා. මැගසින් එකේ හිටියා, CRP එකේ හිටියා, තංගල්ල බන්ධනාගාරයේ හිටියා. හැබැයි එහෙම බලනකොට තංගල්ල බන්ධනාගාරේ පරණ බන්ධනාගාරේ 1 ස්ටාර්, මේක 2 ස්ටාර්, එයා පැත්තක 3 ස්ටාර්. එදා අපි ආරම්භ කරපු අනුරුකොල බන්ධනාගාර නම් 5 ස්ටාර්. ඒකට කියපුවා මෙතන ඇති. යන්නේ නැහැ. ඉතින් මේ ශේෂ්ඨ තුල විශාල වෙනසක් වෙනවා. දැවැන්ත පෙරලියක් ඇති වෙනවා. එක පැත්තක යටිදල පාස්කම් ටික අපි හදන්නේ. එක වාට්ටුවක 40 50 ඇලේට ගහලා ෂිෆ්ට් එකේ නිදියන කාලය අවසන් වෙනවා. යටිදල පාස්කම් ටික අපි හදන්නේ. Breaking.lk.